සුබ දවසක් අක්ෂර නර්මන ඔබ සියලු දෙනාට. මෙම ස්ථානයේ අද පැවතුණ සුරංග කටුකම්පල මහතාගේ පුතෙකුට චිත්‍රපටය ගැන පෙර කතිකාවතක්. ඉතින් ඒ කතිකාවත අවසානයේ අප ඔහුව මොහතකට ඔහුගේ කාලයෙන් බිඳක් අක්ෂර නර්මන ඔබ වෙනුවෙන් යොදා ගන්නට උත්සාහ කරනවා. මේ පෙර කතිකාවත ගැන සහ චිත්‍රපටය ගැනත් ඔහු මෙම චිත්‍රපටය යුරෝපයේ අපට දානය කරන්නට හිතුවේ ඇයි කියන මාතෘකා කිහිපය ගැන කතා කරන්න. මුලින්ම අපි සුරංග කටුගම්පල මහතාව පිළිගෙන ඉඳිමු අපගේ අක්ෂරය වෙනුවෙන්. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. මේ චිත්‍රපටය පිටපස මූලික බරපැන සහ සම්පූර්ණ දායකත්වය දරපු ඔබ ද්විසංස්කෘතික අතරමං වෙලා කියලා මං කිව්වා. ඔව්, මට ඒ ප්‍රශ්නේ පැහැදිලි. අතරමං වෙලා, ඇත්තටම අතරමං වෙලා. මේක මේ මෙන්න අතරමං වීම අතර ඇතුලේ තියෙන කියවීමක්. ඒ කියන්නේ මං හිතනවා අපි අතරමං වෙන්න ඕනේ ආයි අපේ අලුත් පාරක් හොයාගන්න කියලා. ඒ කියන්නේ අතරමං වෙන්නේ නැත්නම් අපිට අලුත් පාරක් හොයාගන්න බැහැ. ඒක තමයි අවශ්‍ය. අර වැදගත්කම මේ නිර්මාණයේ මං උත්සාහ කරන්නේ වැදගත්කම තමයි අතරමං වෙලා කියලා අපි පිළිගමු. කියන දේ තමයි මම මේ අහන්න කියන්නේ. يعني අපි පිළිගමු අපේ தත්ත්වය හරිම අවුල් වෙච්ච தත්ත්වයක් කියන එක. අන්නේ ඒක තමයි මේ පිළිගන්න ඔය ප්‍රශ්නය. හොඳයි. ඒ කියන්නේ පළමු પરම්පරාවත් දෙවෙනි પરම්පරාවත් අතරමැදි මාවතක් වෙත රසික අප ගෙන යන්නට කරන ව්‍යායාමයක්. ව්‍යායාම මේකයි, ව්‍යායාම අවබෝධ කර ගැනීමක්. ඒ කියන්නේ අපි එක්තරා විදිහට අපේ මෙහි තියෙන தত্ত্বය, මෙහි කියන්නේ මම කියන්නේ ඉතාලියේ ඉන්න ලාංකිකයෝ විතරමයි, උරු පිටරට ඉන්නම ලාංකිකයෝ අපි අවබෝධ කරගන්න ඕනේ එක්තරා අපේ தত্ত্বයක් තියෙනවා. ඒ தত্ত্বය දේශපාලන වෙන්න පුළුවන්, ඒ தত্ত্বය කලාත්මක වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ தত্ত্বය අවබෝධ කරගන්න තරමට මම හිතනවා අපි මේ ඉන්න தত্ত্বය අපි පරිණත වෙලා අලුත් தত্ত্বයකට යනවා කියලා. මම හිතනවා නව සිතුවිල්ලක් හෝ නව දැක්මක් තියෙන්නේ මිශ්‍රණය වෙද්දී කියලා. ඒ කියන්නේ අපි සංසන්දනය වෙන්න ඕනේ. අපි අතරම හිටියොත් ඒ අපේ තියෙන මතය වර්ධනය වෙන්නේ නැහැ. අපේ ඒක මම හිතනවා ඒක අපිට වඩා විරුද්ධ හෝ අපිට වඩා වෙනස් තත්ත්වයක් තියෙන, වෙනස් මතයක් තියෙන මිනිස්සුයොත් එක කතා වුණොත් තමයි අපි ඊතන වර්ධනයක් වෙන්නේ. ඉතින් සමහර කට්ටිය කියන්න පුළුවන් ලංකාවේ දූපත් මානසිකත්වයක් තියෙනවා ඒකින්ද කියලා. මම දන්නේ නැහැ ඒවා ඇත්තද නැද්ද කියලා. නමුත් මම හිතන දෙයක් තමයි සංසන්දනයේ බිහි වෙන්නේ නව මතයක් සහ වර්ධනයක් කියලා. ඔකේ, නව බවත අනිවාර්යයි. හොඳයි. සංක්‍රමණික දෙවන પરම්පරාවක පුරුප්පන ඔබත් අපත් අතරේ ඔබට මේ සිනමා නිර්මාණය රචනා කරද්දී මං කිව්වොත් ඔබ කලේ උඩුගම්බලා පිහිනීමක් කියලා. වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. නමුත් ඒක තමයි දෙවනි પરම්පරාවට තියෙන අභියෝගය. ඒ කියන්නේ අපි දෙමෝපියෝන්ගෙන් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒගොල්ලෝ මේ රටවල් වලට ඇවිල්ලා කරපු මහන්සිය විශාලයි. ඒගොල්ලෝ දේ කරා. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් විදියට දෙයක් කරා. ඒගොල්ලෝ මං හිතන ලොකු ගේමක් කරේ මෙතන. මේ ගේම අපි පිළිගන්න ඕනේ. ඒක ඇත්තක්. නමුත් අපේ ගේම නෙමෙයි ඒක. අපේ ගේම ඊට වඩා වෙනස්. ඒක ආර්ථික ගේමකුත් නෙමෙයි. ඒ කියන්නේ මේක ඊට වඩා ගැඹුරින් ඉන්න ඕන දෙයක්. ඒක සංස්කෘතිය මට්ටමෙන් පෙන්න ඕන දෙයක්. දෙවන පරපුරක් හැටියට විදේශගත වුණු ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඔබ මේ චිත්‍රපටයෙන් ඉලක්ක කරන්නේ විදේශගත වුණු පළමු પરම්පරාවද දෙවන પરම්පරාවද? මේකේ પરම්පරා වශයෙන් මම එහෙම හිතන්නේ නැහැ. මම හිතන්නේ මේක පවුලට කරපු දෙයක්. ඒ කියන්නේ පවුල් සමාජයට කරපු දෙයක්. ඉතාලියේ නියුරලිසම් එකේ තියෙනවා මම හිතනවා විඥානයක් තමයි සමාජ ඕනම දෙයක් ගෙදර මේස වටේ ආයි බිහි කරන්න පුළුවන් කියලා. ඕනම ප්‍රශ්නයක් දේශපාලනයේ ඉඳලා හැම ප්‍රශ්නයක්ම මේස වටේ ආයි බිහි කරන්න පුළුවන් කියලා. ඉතින් අර අන්නේ ඒක තමයි මෙහින් මම ඉගෙන ගත්තේ ඉතාලියේ එක. ඒ කියන්නේ ලොකු සිනමාවකට යන්න ඕනේ නැහැ. සරල සිනමාවෙත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියන එක. ඉතින් මේක ඔබගේ උත්තරය මම මට දෙන්න පුළුවන් උත්තරය මේක දෙන්නටම. ඒ කියන්නේ මේක පවුලට කරපු. පවුලට. ඇත්ත මේ පණිවිඩය පළමු પરම්පරාව දෙවනි પરම්පරාවක් නෙමෙයි. ශ්‍රී ලාංකීය අපේ විදේශගත සංස්කෘමිකයින්ගේ ඇත්ත ජීවිත කතාවේ බිඳක්. ඔව්. එහෙම නේද? ඔව්. ඇත්ත බිඳක්.
මෙවැනි බාරදූර කර්තාවයක් මෙවැනි සිනමා කෘතියක් රචනා කරනකොට මේ පිටිපස්සේ සැඟවුණු චරිත කිහිපයක්ම ඇති අවම වශයෙන් ඔබට ස්තුති කරන්න. ඉතින් අපි ඔවුන්වත් මතක් කරමු. අනිවාර්යයෙන් මේක පිටිපස්සේ මං විතරක් නෙමෙයි ඉන්නේ. මං විශ්වාස කරන සිනමාව තනි පුද්ගලයෙක්ගෙන් බිහි වෙන්නේ නැහැ කියලා ගොඩාක් මිතුරු ඉන්නවා. මට ඇත්තම නම කියන්න හරිම අමාරුයි. එච්චරට මිතුරු ඉන්නවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා කරපු දෙයක් මේක. මේක මට මතක් කරන්න ඕන දෙයක් තමයි තිර රචනයේ මේකේ අපි පිටු 10 තිබ්බේ මේකේ ෆිල්ම් එකේ. කියන්නේ මම වාර්තා චිත්‍රපටියට ගොඩක් කැමති. ඒකේ විඥානයක් තියෙනවා. මම හිතනවා වර්තමානයේ විඥානය එක මේ තිබ්බොත් එක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ කිටි තිර රචනයක් තිබ්බේ යාළුවෝ මේක හිතුවා අපි මේසේ වටේ හිතුවා ඒගොල්ලෝ මේකට එකතු කරා. එකතු කරලා තමයි මේක බිහි වුනේ. ඉතින් මම හිතනවා ඒගොල්ලොන්ට මේ එක් නම් කිය මේ ස්තුති කරන්න ඕනේ. නමුත් මේක පිළිබඳව ගොඩාක් මේ ශ්‍රමය අනුන්ගේ කියන අපි හැමෝගෙම ශ්‍රමය දින මේක මගේ ෆිල්ම් එක නෙමෙයි අපේ ෆිල්ම් එක. හොඳයි. එහෙමනම් එකමුතුකම රජය කරන බව තමයි නොකිය ඔබ මටත් අපේ අක්ෂරය නර්මණ සිළු දෙන අවසාන ප්‍රශ්නය. කවදද මේ චිත්‍රපටයේ සිනමා හල් වලට එන්නේ 30 වෙනිදා? ඔව් මේ මාර්තු මාස 30 වෙනිදා ඉතාලියේ විවිධ නගරවල වෙරෝනා, මිලානෝ, නාපොලි, රෝම, බොලෝන්‍ය, ෆිරෙන්සේ, මෙස්සීනා, කතාන්‍ය, පලර්මෝ වගේ නගරවල් වල එළියට එනවා. අපේ තියෙන ලොකුම උනන්දුව සහ සිහිනය, ඒක සිහිනයක් කියන්නේ පොළවේ පය තියලා මේ හිතන සිහිනයක් ලාංකික මේකට සහභාගී වෙන්න ඕනේ. ඇයි කියන එකේදී අන්න අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අපි ප්‍රේක්ෂකයෝ නෙමෙයි හොයන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රේක්ෂකයෝ නෙමෙයි මන්නේ පුරවැසියෝ. මෙවැනි ආදරණීය කතිකාවතකින් අපගේ මේ සුරංග කටුගම්පල මහතාගේ පුතකට චිත්‍රපටිය නරබා පසු කතිකාවතේදී නැවත ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් තාවකාලිකව අපි සුරංග කටුගම්පල මහතාට